මගේ යහළුවෝ ඉහිලියෝ සියලු දෙනාම බොහොම ආදරේ. ඉතින් අද දවසේ මම ඉදිරිපත් කරන්නේ වෙනස්ම විදිය වීඩියෝ එකක්. අද මම ඉදිරිපත් කරන්න යන කර්ම සම්බන්ධයෙන් ලාංකිකයන් වශයෙන් අපි ආඩම්බර වෙන්න ඕනේ සහ මේ පිළිබඳව අපි දැනගෙන සිටීම ඉතාමත්ම වැදගත්. එහෙනම් අපි බලමු මොකක්ද මම අද ඉදිරිපත් කරන්න යන්නේ කියලා. අපි දන්නවා ලංකාව කියන්නේ ලෝකේ තියෙන කුඩාම දිවයිනක්. ඒ විතරක් නෙමෙයි අපේ රටේ ජීවත් වෙන්නේ ඉතාමත්ම අඩු ජනගහනයක්. ඉතින් කොච්චර කුඩා රටක් වුණත් අඩු ජනගහනයක් ජීවත් වුණත් අපේ රටේ මිනිස්සුන්ට විදේශ රටවල් වලින් සහ විවිධාකාරයේ විදේශීය ආයතන වලින් ඉතාමත්ම ඉහළ ඉල්ලුමක් තියෙනවා. ඒකට හේතුව තමයි ඔවුන් පිළිගන්නවා ලංකාවේ මිනිස්සු ඉතාමත්ම බුද්ධිමත් ඒ වගේම ඉතාමත්ම හොඳ දැනුමක් සහිත පුද්ගලයෝ කියලා. ඉතින් ඇත්තටම ඒක එහෙමද? එහෙම දෙයක් තියෙනවද? ඉතින් අපි අහලා තියෙන සහ දැකලා තියෙන කරුණු අනුව ලංකාවේ ඉපදිලා පසු ලංකාවේ පිට වෙලා ලෝකේ විවිධ ආයතනවල විවිධ රටවල්වල ඒ වගේම නව සොයා ගැනීම් කරලා විවිධ රටවල්වල නායකත්ව අරගෙන මේ වගේ ලෝකේ පුරාම කීර්තියට පත් වෙච්ච පුද්ගලයෝ ඕන තරම් දැකලා තියෙනවා. ඉතින් ඇත්තටම මෙහෙම ලංකාවේ පිටතට ගිහිල්ලා කීර්තියට පත් වෙච්ච පුද්ගලයෝ ලංකාවේ පිටතට යන හේතුව තමයි ශ්‍රී ලංකාවෙන් ඔවුන්ගේ නිසි ප්‍රයෝජනයක් ලබාගෙන නොතිබීම ඔවුන්ගේ දැනුමෙන් ඔවුන්ගේ කුසලතාවලින් ඔවුන්ගේ හැකියාවෙන් ලංකාව කිසිම අවස්ථාවක ප්‍රයෝජනයක් ගන්න නැති නිසා ඔවුන්ට සිදු වෙලා තියෙනවා තමන්ගේ සේවාව වෙනත් රටවලට වෙනත් ආයතනවලට සපයලා ඒ තුලින් ඉතාමත්ම ඉහළ කීර්තිනාමයක් ලබා ගන්න. ඉතින් මෙතනදී ලංකාවෙන් පිටතට ගිහිල්ලා ලෝකීය පුරාම කීර්තියක් අත්පත් කරගත්ත පුද්ගලයෝ ඉදිරියට ඇවිල්ලා තියෙන විවිධ ක්ෂේත්‍ර තුලින්. ඉතින් අද දවසේදී මම ඔබගේ දැනගැනීම පිණිස සහ ඔහු නැගීම සඳහා ලංකාවේ ඉපදිලා ලංකාවෙන් පිටතට ගිහිල්ලා ලෝකේ විවිධ ආයතනවල ඉහළ තනතුරු හොබේන විද්‍යාඥයන් කීප දෙනෙක් පිළිබඳ තොරතුරු රැගෙන ඉන්නයි මේ සූදානම් වෙන්නේ. එහෙනම් අපි වීඩියෝ එකත් එක්ක යමු. මුලින්ම අප ගෙන එන්නේ නොබෙල් ත්‍යාගයක් දිනාගත් ප්‍රථම ශ්‍රී ලාංකිකයා ගැනයි. එතුමා මහාචාර්ය මුණසිංහ මහතා. 2007 වර්ෂයේදී මෙතුමා නොබෙල් සාම ත්‍යාගයක් ලැබුවේ දේශගුණ විපර්යාසය පිළිබඳ අන්තර්රාජ්‍ය මණ්ඩලයේ උපසභාපතිවරයා ලෙසින්. භෞතික විද්‍යාඥයෙකු, ශාස්ත්‍රඥයෙකු හා ආර්ථික විද්‍යාවේදියෙකු වන මොහු කොළඹ රාජකීය විද්‍යාලයෙන් මූලික අධ්‍යාපනයේ හදාරා පසුව 1967 වර්ෂයේදී ඉංජිනේරු විද්‍යාව පිළිබඳ ගෞරව උපාධියද එක්සත් රාජධානියේ කේම්බ්‍රිජ් විශ්වවිද්‍යාලයෙන් ඔහුගේ පශ්චාත් උපාධියද ලබාගෙන තිබෙනවා. මීට අමතරව මුණසිංහ මහතා විදුලි බල ඉංජිනේරු විද්‍යාව පිළිබඳ ශාස්ත්‍රපති උපාධියද සංවර්ධන ආර්ථික විද්‍යාව පිළිබඳ උපාධියක්ද ලබාගෙන තිබෙනවා. මීළඟට අපගෙන එන්නේ ආචාර්ය නලින් සමරසිංහ මහතා පිළිබඳව. ආචාර්ය නලින් සමරසිංහ මහතා ශ්‍රී ලංකාවේ උපත ලද පුරවැසියෙකු ලෙස මුල් වරට තමන්ගේ නමින් ග්‍රහයෙක් නම් කිරීමේ ගෞරව හිමිවන පුද්ගලයා. වර්තමානයේදී ඇමරිකා එක්සත් ජනපදයේ වෙසෙන ආචාර්ය නලින් සමරසිංහ මහතා තාරකා විද්‍යාඥයෙක්. කොළඹ නාලන්දා විද්‍යාලයෙන් මූලික අධ්‍යාපනයේද පසුව කොළඹ විශ්වවිද්‍යාලයෙන් භෞතික විද්‍යාව පිළිබඳ ප්‍රථම පන්තියේ ගෞරව උපාධියක්ද මෙතුමා හිමි කරගන්නවා. එසේම මෙතුමා තාරකා විද්‍යාව පිළිබඳ ආචාර්ය උපාධියක්ද හිමි කරගෙන තිබෙනවා. වර්තමානයේදී මෙතුමා ග්‍රහ විද්‍යා ආයතනයේ ජ්‍යෙෂ්ඨ විද්‍යාඥයෙකු ලෙස කටයුතු කරනවා. මීළඟට අප තොරතුරු ගෙනෙන්නේ ආචාර්ය සරත් ගුණපාල මහතා පිළිබඳව. ආචාර්ය සරත් ගුණපාල මහතා උපත ලැබුවේ කෑගල්ල යටියන්තොට ප්‍රදේශයේ. කොළඹ නාලන්දා විද්‍යාලයෙන් අධ්‍යාපනය ලැබූ මෙතුමා 1979 කොළඹ විශ්වවිද්‍යාලයෙන් භෞතික විද්‍යාව පිළිබඳ විද්‍යාවේදී උපාධියක් හිමි කරගන්නවා. ඉන්පසුව පීටර්ස්බර්ග් සරසවියෙන් ආචාර්ය උපාධියක්ද භෞතික විද්‍යාව පිළිබඳ ශාස්ත්‍රපති උපාධියක්ද හිමි කරගෙන තිබෙනවා. විවිධ ආයතනවල විද්‍යාඥයෙක් ලෙස කටයුතු කළ මෙතුමා වර්තමානයේදී ඝන ප්‍රමාණික භෞතික විද්‍යාඥයෙකු වගේම ජ්‍යෙෂ්ඨ පරිේශක විද්‍යාඥයෙකු සහ නාසා ආයතනයේ ජෙට් ප්‍රචාලන විද්‍යාගාරයේ කණ්ඩායම් අධීක්ෂකවරයෙක් ලෙස කටයුතු කරනවා. සරත් ගුණපාල මහතා නාසා ආයතනයේ ජ්‍යෙෂ්ඨ විද්‍යාඥයෙක් ලෙස ලෝකේම කීර්තිනාමය දිනාගෙන තිබෙනවා. දැන් අපි කතා කරන්න යන්නේ මහාචාර්ය චන්දිම ගෝමස් මහතා පිළිබඳව. මහාචාර්ය චන්දිම ගෝමස් මහතා අකුණු ආරක්ෂණ තාක්ෂණයට දායක වූ ගෝලියෝ පිළිගත් භෞතික විද්‍යාඥයෙකු ලෙස කටයුතු කරනවා. 1966 සැප්තැම්බර් 12 වන දින උපත ලද මෙතුමා කොළඹ රාජකීය විද්‍යාලයෙන් මූලික අධ්‍යාපනයේද කොළඹ විශ්වවිද්‍යාලයෙන් භෞතික විද්‍යාව පිළිබඳ ප්‍රථම ගෞරව උපාධියද හිමි කරගෙන තිබෙනවා. පසුව කොළඹ විශ්වවිද්‍යාලයේම කථිකාචාර්යවරයෙක් ලෙස කටයුතු කරන මෙතුමා අකුණු භෞතික විද්‍යාව, අධිවෝල්ටීයතා ඉංජිනේරු හා විසර්ජන භෞතික විද්‍යාව වැනි ක්ෂේත්‍රයන්හි පරිේෂණ සිදු කරන ලද අතර
කොළඹ විශ්වවිද්‍යාලයේ ජේෂ්ඨ අධ්‍යයන කාර්ය මණ්ඩල සමාජික ගුහා පරිශේෂයකු ලෙසද කටයුතු කරනවා. එසේම දකුණු ආසියානු කලාපයේ අකුණු ආරක්ෂාව හා සුරක්ෂිතතාවය ප්‍රවර්ධනය කිරීමට මෙතුමා සුවිශේෂී කාර්යභාරයක් ඉෂ්ට කරනවා. පසුව විද්‍යුත් ඉංජිනේරු විද්‍යාව පිළිබඳ මහාචාර්යවරයෙකු ලෙස කටයුතු කරන මෙතුමා මැලේසියාවේ පදිංචිට යාමෙන් පසුව විද්‍යුත් චුම්බක හා අකුණු ආරක්ෂක මධ්‍යස්ථානයේ පිහිටුවීම සඳහා දායකත්වයක් ලබා දෙනවා. ඒ අනුව ඔහු එම ආයතනයේ ප්‍රථම ප්‍රධානියා බවටද පත් වෙනවා. මෙතුමා ලද විශිෂ්ට ජයග්‍රහණ වලින් එකක් වූයේ වසර 10ක පරිශ්‍රණයකින් පසුව පුරාණ ශ්‍රී ලංකාවේ බෞද්ධ ස්තූපවල යොදාගත් අකුණු ආරක්ෂණ තාක්ෂණය පිළිබඳව පැහැදිලි කිරීමයි. ඉතින් මෙතුමත් ලෝකේම කීර්තිනාමය දිනාගත් භෞතික විද්‍යාඥයෙක්. මීළඟට අප ගෙන එන්නේ මුළු ලෝකේම කීර්තියට හා ඇගෙයීමටපත් සිරිල් පොන්නම්පෙරුම මහතා පිළිබඳව. මෙතුමා නාසා ආයතනයේ හා ලෝකේ විශේෂ ගෞරවයට පත්වන විද්‍යාඥයෙක් වෙනවා. මෙතුමා උපත ලබන්නේ 1923 ඔක්තෝබර් 16 වෙනිදා ගාල්ලේදී. ගාල්ලේ ඇලෝසියස් විද්‍යාලයෙන් සහ කොළඹ ශාන්ත ජෝසප් විද්‍යාලයෙන් මූලික අධ්‍යාපනය ලබන මෙතුමා දර්ශනවාදය පිළිබඳ ශාස්ත්‍රපති උපාධියත් රසායන විද්‍යාව පිළිබඳ ආචාර්ය උපාධියකුත් හිමි කරගෙන තිබෙනවා. 1962 වර්ෂයේදී එක්සත් ජනපදයේ ඇමිස් පරිශ්‍රණ මධ්‍යස්ථානයේ හා නාසා ආයතනය මගින් ජාතික විද්‍යා ඇකඩමියේ නේවාසික පරිශ්‍රණ සහකාරය යන ගෞරවය මෙතුමාට ලබා දී තිබෙනවා. 1963 වර්ෂයේදී ඔහු නාසා අභ්‍යවකාශ ජෛව විද්‍යා අංශයට එක් වූ අතර එහි රසායනික පරිණාමීය කොට්ටාසය භාරව කටයුතු කර තිබෙනවා. එහිදී ඇපලෝ ව්‍යාපෘතිය මගින් පෘථුවියට ගෙනෙන ලද චන්ද්‍රාපාෂණ විශ්ලේෂණය සඳහා ප්‍රධාන විමර්ශකයා ලෙස ඔහු කටයුතු කර තිබෙනවා. එසේම මෙතුමාට නාසා ආයතනයේ ජෛව විද්‍යා උපදේශන කවුන්සලයේ සමාජිකත්වයේද පිරිනමා තිබෙනවා. ආතර් ශ්‍රී ක්ලාක් මහතා පවසන පරිදි ශ්‍රී ලාංකීය සම්භවයක් ඇති අන් කිසිදු විද්‍යාඥයෙක් ඔහු තරම් සුවිශේෂීව ජාත්‍යන්තරය තුල ඇගවීමට ලක් වී නැහැ. ඉතින් මෙතුමා ජීවත් වූ කාලය තුල ජාත්‍යන්තරයේදී විශේෂ ගරු නම්බුනාම සහිතව ඉහළ තනතුරු රසක් දරා ඇති විද්‍යාඥය බව පෙනී යනවා. මීළඟට අපි අවසාන වශයෙන් ගෙන එන්නේ මහාචාර්ය සුමේද ජයසේන මහතා. මූලික අධ්‍යාපනය නාලන්දා විද්‍යාලයෙන් ආරම්භ කරන මෙතුමා කොළඹ විශ්වවිද්‍යාලයෙන් රසායනික විද්‍යාව පිළිබඳ විද්‍යාවේදී උපාධියත් ලෙහයි විශ්වවිද්‍යාලයෙන් ආචාර්ය උපාධියක්ද හිමි කරගන්නවා. වර්තමානීය වන විට ජෛව තාක්ෂණ හා ඖෂධ කර්මාන්තයේ වසර 25ක කාලයක් පුරා පුළුල් ලද දෙකීමක් සහිත පළදායි පරිශන කණ්ඩායම් ගොඩනගන සහ කලමනාකරණය කළ හැකි කලමනාකරුවෙක් බවට මහාචාර්ය සුමේද ජයසේන මහතා පත්ව තිබෙනවා. ඔහු රෝග විකිත්සාව හා රෝග නිවාරණය පිළිබඳ සැලකිය යුතු වාණිජමය බලපෑමක් සිදු කළ හැකි පේටන්ට් බලපත්‍ර 24ක් මේ වන විට ලෝකයේ පුරාම නිකුත් කර තිබෙනවා. ඉතින් මහාචාර්ය සුමේද ජයසේන කියන්නේ ලෝක මට්ටමින් කීර්තියට පත් ශ්‍රී ලාංකීය විද්‍යාඥයෙක්. ඉතින් ලංකාව ඉපදිලා ලංකාවෙන් පිටතට ගිහිල්ලා ලෝකයේ පුරාම කීර්තිනාමය අත්පත් කරගත්ත විද්‍යාඥයන් රැසක් ඉන්නවා. ඉතින් අද දවසේ මම ගෙනාවේ කීප දෙනෙක්ගේ තොරතුරු විතරයි. තවත් දවසක බලාපොරොත්තු වෙනවා තවත් වීඩියෝ එකක් ගෙන එන්න. ඉතින් එතකන් ගිහිල්ලා අපේ channel එක subscribe කරලා නැත්නම් subscribe කරන්න, අපේ videos like කරන්න, share කරන්න තමතක් කරන්න එපා. පරිස්සමින් ඉන්න යාළුවනේ ගිහිල්ලා එන්න. සුබ දවසක් කියවා.